මෙම පාඩමට තේමා වී ඇත්තේ කුමක්ද. පැරණි ජීවනවපායක්‍රම හා බැඳුණු සිරිත්විරි. එතුකොඩ මේ පාඩමිගන ගත්ත වගේම මේ සම්ප්‍රදාය රැකගන්න ඕන කියන එක අපේ හිතේ තියාගන්න ඕන්. මෙම පාඩමට තේමාවී ඇත්තේ කුමක්ද. බලන්න මේ පාඩමට තේමා වෙලා තියෙනෙ මොකක් ද දන්නයි කියන්න මේ පාඩම පි ගැන ගත්තන. මොනව ගැනද තිබ බෙතේමා වෙලා මාතෘකා වෙලා අපි ප්‍රධාන වශයෙන් කතාකරේ මොකක් ගැනද. මොනව ගැනද ත මොකේද? මොකේ මොකත් එක්ක බැඳුුණු සිරිත්පිරිද්ධ කතාකරින්. ඕ ඒකට පොදුවේ දෙන්න පුළුවන් අම මොකක්ද. සනිවච්චන උරුත්තිීනා පාඩමේ තිබ්බ මොන නමද රුතින්ට. අනෝපා යන්නේ දෙහෙනම් පුතේ මේ පාඩමට තේමා වෙලා තිබ්බේ අපේ පැරණිතම ජීව නෝපායක්‍ර ම හා බැඳුණු සිරිත්පිරිත්‍රියාගන්න පැරණි ජීවනෝපාය ක්‍රම හා පැරණි ජීවනෝපාය ක්‍රම හා බැඳුණු සිරිත් පිරිත් පැරණි ජීවනෝපාය ක්‍රම හා බැඳුණු සිරිත් පිරිත් හරි ඊළඟ ප්‍රශ්නි ලියාගන්න පුතේ සිංහලයාගේ පුරාණම ජීවනෝපාය ලෙස මෙම පාඩමේ දැක්වෙන වුරුත්තිීන් බුරුත්ති මොනවාද. මොනාද පුතේ මේ පාඩමේ තිප්පවෘරුතින් මොනාද. හඩියට හඩි වී ගොවි තැන ඒන් ගොවිතැන මැටිකර්මාන්තය එෙම නැත්තං කුබල් කර්මාන්තයනේ දාළියයාගන්න එක්ක වීගොවිතන දෙක හේන් ගොවිතැන තුන මැටිකර්මාන්තය හරි ඊළඟට කියනව ඒ ඒ මුුරුතීන්හි ඔබ හඳුනාගත් පාරම්පරික ඇදෙහිලි විශ්වාස දෙක බැගින් ලියන්නට ආඩියාගන්න බලන්න ප්‍රශ්නයේ ඒ කියන වී ගවිතැන හෙන් ගොවිතැන මැටිකර්මාන්තය හා බැඳුුණු පාරම්පරික ඇදහිළි විශ්වාස දෙක බැගින් ලියන්න තියන්නේ ්නය පිටපත් කරවන හඩ කියන්න බ මාතෘකාම ලියාගන්න බී ගොවිතැන පෝමිලක්කං එක වී ගොවිතන ආදැන් කියන්න බලන්න වී ගොවිතන හා පාරම්පරික ඇදහළි විශ්වාස මොනාද තිබ්බේ වී ගොවිතනදී තිබ්බා දියවර මංගල්ලි කියල නේද. අලුස් සහල් මංගල්ලේ කියලා තිබ්බා. ඒ වගේම කුෂ්කන්ික කටිතු ආවට ගියාට කරේ නැහැ. සුබනයකත් බැලුවා. නේද සුබදිනයන් අසුබදිනයන් විංකර ගත්තා නේද අ එව තමයි ලියන්න නිඩියන්න එහිනම් මේ ගොබිතැන කියලා. ඒ අටතේ ලියාගන්න දියවර මංගල්ලය දියවර මංගල්ලේ. දියවර මංගල්ල යනමුකද්දි කියලා යිමම් මතක් කරන්නම් වැෑකන්ද මත කිරිුත්තුරවා වැැව්චලයට බැඳ සුබනකතින් ගොවි බිම වෙත ජලය නිකුත් කිරීම තමයි පුතේ අප ඉගන ගත්තේ දියවර මංගල්්‍ය කියලා. හැනිද ඊළඟෙක්ක වීගොවිතන යටතීමේතාම කියන්නේ. අලුස් සහල් මංගල්ල. අලුස් සහල් පෝචාව. අලොස් සහල් මංගල්්‍ය. ලස්සට පිළිබල්ට පිළිතුරුටික ලියන්න වෙටික මටේ වන්නනේ බලන්න. ට පහලට ලියන්න වී ගොවිතන යටතේ දියවර මංගල්ය අලුස් සහල් මංගල්ල ඒළඟකාරුණ කොෂිකාර්මික කටයුතු සඳහා කොෂිකාර්මික කටයුතු සඳහා සුබ දින සහ කෂිකාර්මික කටයුතු සඳහා සුබ දින සහ අසුප දින වශයෙන් බෙන්කර ගැනීම කොෂිකාර්මික කටයුතු සඳහා සුබ දින සහ අසුභ දින වශයෙන් වෙන්කර ගැනීම හරි එත්මි කියන්න බලන්න මේ ගොවිතනයටතේ ලියාගත්ත ටික ඇදහෙළි විශ්වාස පාරම්පටික. හරිි හොඳ ඇපුතේ රූලක් ඇැටන ඉළඟමාතෘකාවදාගන්න හේන් ගොවිතැන ඊළඟට අපි හේන් ගොවිතන හා හඳුනාගත්ත පාරම්පටික ඇදහිළි විශ්වාස දියන්නයන් කියැන හෙයින් ගොවිතනේ දිමොකක්ත තිබ්බේ ෙන් නැල්ලීම හෙවත් මෙහෙන්නැලිම ෙවත් හෙන් ගැවඩීමතිබ බනේද? පලමු කඇත්ති පහර හෙලීම නේ සුබදිනය අබල්ල සුබ නැකතකටා නුව නේද. කැත් ශරීරයට හේතු කරගනමින් කැත්ත. ඒවගේම කැත්තට දේවගේ පලමුුව කැපීමට තෝරාගත් පදුරටද තෙවරක් නමස්කාර කරලා ඉන් පස්ස කැලේ බණ්ඩාර දෙවියන් සිහිපත් කරලා තුන්මතාවක් පදුර වටා පැදරුගුණ කරලා පලමු කඇති පහර හෙලීම කරා. නේද. එකන් එදොර පාරම්පරක ඇදිලි විශවාසයකා. කෙටියෙන් ඒකළියාගන්න. ෙන් ගොවිතැන යටතේ හේන් ඇල්ලීම හෙවත් හන් ඇල්ලීම හෙවත් හේන් ගෙබඩීම මේ අංක තුනට පිළිතුරු කියන්න එතාම හේන් ඇල්ලීම හෙවත් හේන් ගෙවඩීම. ඊළඟට ඇදහෙළ විශ්වාස කියය ගත්තාම් ගිනි තැබීමට පෙර තුම්වරක් හූ යාදින්න කීම ගන්න පුළුවන්නේ ගිනි තබන්නට පෙර මේ ගි යාදින සිතු කිරීම එතකට ඒක ගන්න පුළුවන් ඒ වගේම ග ලෑමද නැකතකට අනුව තමයි සිද්ධකරයා තව කරුණ ක්‍රියාගන්න කැලෑව කපාදැමීමෙන් අනතුරුව කැලෑව කපාදැමීමෙන් අනතුරුව හේන් ගිනි ලෑමද, කැලෑව කපා දැමීමෙන් අනතුරුව හේන්ගිනිලෑමද නැකතකට අනුව සිදු කෙරෙ. කැලෑව කපා දැමීමෙන් අනතුරුව හේන් ගිනිලෑමද නැකතට අනුවම නැකතට අනුවම සිදු කෙයි. ඇ විහාරි කියයන බලන්න පුතේ හේන් ගොවි තැන පිළිබඳ හරි ඊළඟට පුතේ ලියාගන්න මරෝලක් කැරලා පැහදිලිව ලියාගන්න කොම නමුත් මැටිකර්මාන්තය හා බැඳුලු පාරම්පරක ඇදහිළි විශ්වාස තමයි අපි ලියන්නේ යන්නේ මැටිකර්මාන්තය කියන බලන්න එකක්හරි හොනවාද තිබබෙ මැටිකර්මාන්තය මොනවද අපි ඉගැ ගත්තේ මැටිකර්මාන්තය හා බැඳනු අහොයන්න බල හොලා කියනික්මින් ළුවන් ඕහු දෙ ගොඩක් හොඳයිඒ අනියාරගණ්ඩ එහෙනම්ගැන එකක් ගන්න පුළුව එකත් අප පිළියවා මෙමලිය අගනු කැලෑ දෙවියන්ගේ ආරක්ෂාව එ කැලෑ දෙවියන් පිදීම සිද්ධ කරන කැලෑ දෙවියන්ගේ ආරක්ෂාව පාර්තනා කිරීම කැලෑ දෙවියන්ගේ ආරක්ෂාව පාර්තනා කිරීම ළඟට විවාහ මංගල්ලයේදී විවාහ මංගල්ලයේදී මැට තැු මැටියෙන් තැනු වේදිකාවක් නිර්මාණය කිරීම විවාහ මංගල්ලයේදී මැටියෙන් තැනු වේදිකාවක් නිර්මාණය කිරීම ඊළඟට අලුත් දරුවෙකු ඉපදනු පසු ඉළඟකරුණ අලුත් දරුවෙකු ඉපදනු පසු ටික දවසකින් ටික දවසකින් ඇගිල්ලට

කයක් තබා සකපෝරුවේ සකපෝරුවේ හෙමින් වටයක් කරකවා සකපෝරුවේ හෙමින් වටයක් කරකවා දරුවාගේ කටේ මේ පැණිස්වල්පයක් තවරයි අලුත් දරුවෙකු ඉපදුණු පසු ටික දවසකින් ඇඟිල්ලට මැටිස්වල්පයක් ගන දරුවාගේ නලලත තිලකයක් තබා සකපෝරුවේ හිමින් වටයක් අරකවා දරුවාගේ කටේ මේ පැනිස්වල්පයක් තබරයි ඊට අමතරව ජලයට ගරු කිරීමක් තිබන එද දිය සිප ගැනීම පොළුවට ගරු කිරීමක් තිබ්බා එද කර්මාන්තට අවශ්‍යා මුද්‍රව වෙලබා ගත්තේ පොළොුවෙන් හින්ද පොළොුවට වැඳීම වගේ දේවල් ගන්න පොළුවන් හරි අපිට දෙක බැගින ලියන්න කිය නැත්ති. හරි හිමංස කියන්න බලන මැටිකර්මාන්තය සම්බන්ධ ලියාගත්ත ටික. හොඳයිපොත්තය සම්පූර්ණම ලියන්තියෙනවා හොඳ හරි එහෙ අද අප ඉක්මන්ට ඉක්මණින් හතරවිනි ප්‍රශ්නි ලියගම්. එම යුගයේ මිනිසා තම පඩිස්සරය හා බැඳනු සාරධර්මුවට ගරු කළ බවට සාධක දක්වන්න. හරි ඇඩියයාගන්න පලිබෝධකයන්ගෙන් පලිබෝධකයන්ගෙන්, පලිබෝධකයන්ගෙන්, වගාව ආරක්ෂා කර ගැනීම සඳහා, පලිබෝධකයන්ගෙන් වගාවාආරක්ෂා කර ගැනීම සඳහා, පරිසර හිතකාමි, පරිසර හිතකාමේ හරිසර හිතකාමි සතුන්ට විනාශය නොදෙන සතුන්ට විනාශය නොදෙන උපක්‍රම යොදා ගැනීම ඊළඟ එක කැලෑ දෙවියන්ගේ කෑ දෙවියන්ගේ ආරක්ෂාව කැලෑ දෙවියන්ගේ ආරක්ෂාව පාර්තනා කිරීම එක පලිබෝධකයන්ගෙන් වගාවා ආරක්‍ෂා කර ගැනීම සඳහා පඩිසර හිතකා මේ සතුන්ට විනාශය නොදෙන උපක්‍රම යොදා ගැනීම. ඊළඟට කැලෑ දෙබියන්ගේ ආරක්ෂාව පාඨතනා කිරීම ඊළඟට වල් ඇල්ලීම වල් ඇලීම වරහන්න තුළේ තුූම්වරක් පඳුර වටා,

කරුණ ගගෙන් මැටිහාරා ගැනීමේදී අතරවැනි ප්‍රශ්නයට ඉළඟකරුණ ගංගෙන් මැටිහාරා ගැනීමේ දී ගඟට බැසීමට පෙර ගගෙන් මැටිහාරා ගැනීමේදී ගඟට බැසීමට පෙර දිය දෝතක් ගෙන තිය දෝතක් ගෙන සිප ගනිී ඊළඟට හාරාගොඩට ගත් මැටි හාරාගොඩට ගත් මැටි හාරාගොඩට ගත් මැටිගො මැටිගොඩ ආවරණය කළේ ආවරණය කළේ මල් සහිත කොලාතු වලිනිි මල් සහිත කොලාාතු වලිනිි හාඩා ගොඩට ගත් මැටි ගොඩ ආවරණය කනේ මල් සහිත කොලාතු වලිනිි කැලෑ දෙවියන්ගගේ ආරක්ෂාව පාර්තනා කිරීම අතරවිනිින් ප්‍රශ්නට පිළිතුර. වල්නැල්ලීම ගඟෙන් මැටිහාරා ගැනීමේ දී ගඟට බැසීමට පෙරදියදෝතක් සිප ගනිී. ඊළඟට හාරා ගොඩට ගත් මැටිකොට ආවරණයකටේ මල් සහිත කොලාාතුවලිනි. ඉළඟටර පරිසර හිදකාමී සතුන්ට විනාශයෙන් නොදන උපාක්‍රම යොදා ගැනීම ආයිලඟරි ලියාගන්න මඩු කැප්පෙටිය අතුූ කුම්ඹුරේ සිටුවීම මඩු කැප්පෙටියා අතුූ, මඩ්ඩු කැප්පෙටිය අතුූ කුඹුරේ සිටුවීම අවසානක හතරවෙනි ප්‍රශ්නයට දියවර මංගල්ය දියවර මංගල්නය ඊළඟ ප්‍රශ්නෙඩියාගන්න මෙහි සඳහන් වුරතීන් හිදී ඔවුන් සතුන් කෙරෙහි දක්වන ලද දයාව ඉස්මතුවන්නේ කවට අවස්ථාවලදීද. මොනවගේ අවස්ථාවන් කුරුල්ලන් සඳහා වෙනම ලියද්දක් වෙන්කරල කුරුළු පාළුව කියල එක නම් කරානේද කුරුල්ලන්ටත් බුදුින්න අවස්ථාව ලබා දුන්නා. වී ගොවිතනේදි සතුන්ට විනාශය නොදෙන උපක්‍රම. වගාව ආරක්ෂා කරන්න යොදා ගත්තා නේද ගිරිි තැබීමට පෙර සතුන් පලවා හැරීම සිද්ධ කරා. ඒවගේම කුරු කොබෙයන් සඳහා දා දානවර් පුණකර්මයක් සිද්ධ කරා නේ ධානයක් දන්න හ ලියගමු කුරුලු කොබේයන් උදෙසා කුරුලු කොබේයන් උදෙසා දා්‍ය වර්ගවලින් දානයක් දීම රලු කොබේ අන්නුදෙසා දා්‍ය වර්ගවලින් දානයක් දීම අලියාට ගරු කරමින් අලියාට ගරු කරමින් දෙනිකරුණ අලියාට ගරු කරමින් පෙරලිකමා ඇතුළේ මහා එකයි මහා එක මහා එකයි උස්හඩින් කතා කර. උහඩින් කතාකර වගාව ආරක්ෂාකර ගනි අලියට හානිකරේ නැහැ. හානි කරන්න නතුව තමයි වගා ආරක්ෂා කර ගත්ත. අඩියාට ගඩු කරමින් මහ එකයි උස්හඩින් කතා කර වගාව ආරක්ෂා කර ගනි ඉරඟට

අවසානක කුරුලු පාලුව කුරුලු පාළුව ඕමිකත්ලියාගන්න සතුන්ට විනාශයෙන් නොදෙන සතුන්ට විනාශය නොදෙන උපක්‍රම යෙදීම සතුන්ට විනාශය නොදෙන උපක්‍රම යෙදීම ටියෙන් තමයි කිව්වේ මොනොමද වි්ගොවිත නේදි පැල්කවි, ගායනය සොකට බැඳීම නේද. සත්තුන්ට විනාශය නොදෙන උපක්‍රම ඉදීම, කුරු කොබේ අන්න්නුදෙ සාධාන්‍ය වර්ගවලින් දාානයක් දේම පස්සන ප්‍රශ්නට පිළිතුරු. අලියයාට ගරු කරමින් මහයිකායි උත්සඩින් කතාර වගාභාරක්ෂා කර ගනි තුන්වරුවක් හෝයාදින්න කිරීම සත්වරක් සතුන් පලවාහැරීම කුරුලු පාළුව සතුන්ට විනාශයෙන් නොද න උපාක්‍රමේදීම හරි අවසාන ප්‍රශ්නලියාගන්න නෝතන තාක්ෂණික හා විද්‍යාත්මක ප්‍රවණතාවට හසුව. සිංහල ජනජීවිතයේ පාරම්පරි උරුමයන් යටපත්වන අප කළේතු ලෙස ඔබට හැඟන්නේ මොනවාද.ලයාගන්න නෝතන තාක්ෂණිකහා විද්‍යාත්මක ප්‍රවනතාවට හසුව සිංහල ජනජීවිතයේ පාරම්පරික උරුමයන් යටපත් වනවිට අප කළ යුතු ලෙස ඔබට හැඟෙන්න්නේ මොනවාද. ලියලා මට හිතල මේකට පිළිතුරක් කියන්න නිනූතනයේ තියෙන තාක්ෂණය විද්‍යාත්මක ප්‍රවණතාවයන් නිසා මේ අපේ සිංහල ජනජීවිතය තිබ පාරම්පරික උරුපයන් වියකිලා යනවා. නෙද අයටපත් වෙලා යනව. ඒකට අපි කරන්න ඕන කියල හිතෙන්න්න මොනොවද. මනූතන තාක්ෂණික, ේල් උපේ ෝග කරගන මේ පාරම්පරික උරුමයන් රැක ගන්න ඕනන්නේ ඒව දියුණු මට්මක්ට ගෙනන්න ඒව සුරක්ෂිත කරන්න කටයුතු කරන්න ඕන නද. ඒවගේ මේ පාරම්පරිකක්‍රම වලතින විද්‍යාත්මක පසුබෙන් මිනිස්සුන්ට පැහැදිරි කරලා දෙන්න ඕන. නේදපුතේ එතකොට මේ නර්තන පරම්පරාවටඒ කරම හදුන්න ලතින්න ඕනේ දෙංහ මැටි ොඩ ගෙනල්ල මැටි හාරල ගොඩට ගෙනල්ල මල්ල කොලා අත්තුවලින් මේවා වැැහුවේ. ට ගෞරවේ වගේ මේක යම් දෙයක් තිබු නමකක් දේ මැටිටික වියලීයාමින් ආරක්ෂාවනා වියලියයාමෙන් වැලකුණා නේද. තොට කොතේ මේ දේවල්ල මේ ඇදහිලේ විශ්වාසවලත් මේ පාරම්පරික ක්‍රමවල මේවැ යම්කිසි විද්‍යාත්මක පසුබිමක් තිබු නොම විද්‍යාත්මක ක්‍රමයක් තිබුණ එතකොටේ ඇදෙලේ විශ්වාසන්යටටි නිගොල්ලඟ පාරම්පරික සිරිත්වරිීතනේ ඒවත් එක්ක මේ විද්‍යාත්මක. පසුබිත් ඇ පැහැදිරි කරලා දෙන්න ඕන එතකොට මේවත් අවදුරටත් ආරක්‍ෂා වෙනවා. හරි අපි කිහිපයක් ලියාගම්ම කොම මෙහෙමටියන්නකො නූතන තාක්ෂණයත් නූතන තාක්ෂණයත් උපයෝගී කරගනිමින් නූතන තාක්ෂණයත් උපයෝගී කරගනිමින් පාරම් පරික ුන් දියුණු මට්ටමකට ගෙන ඒම නූතන තාක්ෂණයත් උපයෝගී කරගනමින් පාරම්පරික උරුමයන් දියුණු මට්ටමකට ගෙන ඒම හා ඒවා සුරක්ෂිත කිරීම සඳහා ඒවා සුරක්ෂිත කිරීම සඳහා කට්ටයුතු කිරීම ඊළඟට නෝතන ක්‍රම මගින් නෝචුට්ටක් වේගිල් ලයා ගමු නූතන ක්‍රම මගින් ඇතිකරන, නූතන ක්‍රම මගින් ඇති කරන කෙටිකාලීන හා කෙටිකාලීන හා දිගුකාලීන, නූතන ක්‍රම මගින් නැතිරන, කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම, නිිශ්ලේෂණය කිරීම, නූතන ක්‍රම මගින් ඇැති කරන කෙටිකාලීන හා දිගුකාලීන

පැහැදිලි කිරීම මගින් පාරම්පරික ක්‍රමයන්වල විද්‍යාත්මක පසුබිම පැහැදිලි කිරීම මගින් නූතන පරම්පරාවට එම ක්‍රම හඳුන්වාදීම பாரம்ම්පරික ක්‍රමයන්වල විද්‍යාත්මක පසුබිම පැහැදිලි කිරීම මගින් නූතන පරම්පරාවට එමක්‍රම හඳුන්වාදීම. இலங்க கருண பாාரம்පරිக்க්‍රம, பாාரம்පරිக்க්‍රම, பிரායෝகிக்கව භාවිත කිරීම හා, பாාரம்පடிக்க ක්‍රම, ප්‍රායෝගිකව භාවිත කිරීම හා එහහි සාධනීයතා පාරම්පරික ක්‍රම ප්‍රායෝගිකව භාවිත කිරීම හා එහි සා සාධනීයතා සාකච්ඡා කිරීම ළඟකරුණ පාරම්පරික උරුමයන්හි වටිනාකම පාරම්පරික උරුමයන්හි වටිනාකම සම්බන්ධ ලිප්පි ගදධපද්ද නිර්මාණ පාරම්පරික උරුමයන්හි වටිනාකම සම්බන්ධ ලිපි ගද්ධපද්ද නිර්මාණ විශේෂාංග විශේෂාංග ලියා පාරම්පරික උරුමයන්හි වටිනාකම සම්බන්ධ ලිපේ ගධපද්ද නිර්මාණ වාර්තා එ නැත විශේෂාංග ලියා, පුවත්පත් සඟරා පුවත්පත් සඟරා ආදමාධ්‍ය තුළින් ආදීමාධ්‍ය තුළින් සමාජයට ලබාදීම අවසානකරුණ මේක විතරයිල ියන්නේ ජනමාධ්‍ය තුළින් ජනමාධ්‍ය තුඩින් හයවැනි ප්‍රශ්නයට අවසානකරුණ ජනමාධ්‍ය තුළින් සිංහල ජනජීවිතේ අගන්න පුතේ ජනමාධ්‍ය තුළින් සිංහල ජනජීවිතයේ පාරම්පරික උරුමයන් නගාසිටුවීම ජනමාධ්‍ය තුළින් සිංහල ජනජීවිතයේ පාරම්පරිික උරුමයන් නගා සිටුවීම කමාවක් ආරක්ෂා කිරීම පිළිබඳව ආරක්ෂා කිරීම පිළිබඳ. ජනමාධද තුළින් සිංහල ජනජීවිතයේ පාරම්පරිකුල්මයන් නගා සිටුවීම ආරක්ෂා කිරීම පිළිබඳ වැඩ සටහ වැඩ සටහන් සකස් කර වැඩසටහන් සකස් කර ක්‍රාහක ප්‍රජාව වෙත වැඩසටහන් සකස්කර බ්‍රාහක ප්‍රජාව වෙත ලබාදීම ග්‍රහක ප්‍රජාවවෙත ලබාදීම තොඩ මෙන්න මේවා තමයි පුතේ නූතන තාක්ෂණක හා විද්‍යාත්මක ප්‍රවණතාවන් වලට හසුව සිංහල ජනජීවිතයේ පාරම්පරික උරුමයන් යටපත් වන විට අපක කළ ේුතු දේවල් විදිහට මෙන්න මේ කරුණුටික ලියන්න ඕනේ හරිද හරිි එහෙනම්මන් ගෙදර වැඩපුත් දෙනවා මේ පාඩමින් මං මේ අහන ප්‍රශ්න වලට පිළිතුරු මතකද කියලා බලන්න වාලා මතක නැත්තං පාඩන් කරගන්න ඕනේ හනි හරි එතකට වගාව ආරක්ෂා කර ගැනීමටයදෝ පඩිසර හිතකාමී උපක්‍රම මොනවද කිය ඇහුවත් මොනවද මතක් කරගම්මු සොකට බැඳීම සේරංගාව දියහොල්ම නේදඕ. ளු ාලුව නේද පුදදේ සரසි தවුණන පැල් කවිකිව්වා මඩුක පෙට අතුකඹුඩසි එව්වා නේද. ඊළඟට හේනයන පදය සම්බන්ධ ග්‍රාමනාම ොනවද. මේ කියන්නේ ගෙදரைදவாලා පඩගරගන්නන දේවල්. அනිද හේනයන පදහා සම්බන්ධ ග්‍රාමනාම. වෙහිරහේන කොට හේන තලාහන මහහේන ගිනිගත්හේන මේ විදිහටේ දුණා. නේද. ඉට හේනක් සඳහා ස්ථාන තේරීමේදී අවධානයුම් කළේතු කරුණු භූවිෂමතාව පසසන්රක්ෂණය පසේසාරවත් බව දියමංක ඩකාසන්නේ තිබීම නේද දළ බැව්මක් නොවීම මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත්තු වුණා. ඟට හේන් මගාවේද භාවිත කරන වචනවල පොදු වෙබාරටික පාඩංකරගන්න ඕන පුතේ හනිද දැහන් ඇල්ලීමටක එහෙන් ඇල්ලීම හන් ගෙවටීමටක්ට වැඩීමට කිව්වේ තුන්වක් මඳදුරවට පැදගුණු කරලා පළමු කැති පහරහෙලීමට තම හන් නැන්ඩීම හන් ගෙවිඩීම කිව්වෙ නේද. අක් වැස්ස කිෝවේ හන්ගිනිලෑමෙන් පස්සෙ ලැබෙන පැතම වර්ෂාව. මහායිකා කියවවේ නික මංකුව අහලක් තියෙනවා කියලා අලියා නේද. ළඟට සොකට බැදීම, මාත්‍ර සහ අම්බන්තට පදේශවල මොනනාමින්ද හැඳින්න්නනේට අකරම්වැදීමනේඒදේකදිකාා මඩලි අතුවැල ළට සේරගාව කියනමකාක් ද හොලාலாம்ම්පේති ඉළංට උනුපුරකාක් කොප උනුපුරුකාක් උපයෝගී කරගෙන වක්කඩ අසල සිටවන්නමකක්ද දියහොල්මන නේද තිියහොල්මන ඉළංට බී ගොවිත නේදී බෞ්න වච්න සඳහා සාමාන්‍ය ්‍යවාහරේ දනු වච්නටික පාඩන් කරගන්න ඕනේ කාමත් කමත. එට මේ කල විටට කිව්වා කමතනේ හකොල්ලො මේ උදදැල්ල සඳහා මේ කිව්වමොකක්ද බිගොවිතනේ භාවිතන බස් වහර උද්දලු ගෝ් ගොයියා කියලා කිවනේ හරක්ට කිව්වෙ මේ හරක්ට කිව්වේ. පම් බරුවන්නේ ද උ්පිඩ කපා දැමු කුඩා ගොයම් කෙටි මා්පිට ගොයම් කෙටි එකුතු විට ගොයම් මිට ඒ පාඩංගරගන්නඕන නිළංඟට දියවර මංගල්ල කියන්නමකක්ද. වැවකින් පලවෙනි පළමුවරට ජලය නිකුත් කිරීම වැයකන්ද මත කිර උතුරවා වැෑ චලේට වැඳ සුභනයකති මේ ගෝවි විමට ජය නිකුත් කරන එක නේද ඊළඟට වෙහේට දසුල් මෙහේට දස්සුන් කිව්වකාටද වෙහයට දසුන්. ඇහෝ වෙහේට දස්සුන් යනු කවුරුන්දා කියන්න බල ආරාම ආරාමසතු කෙත්වල කටයතු සඳහා යොද වන வන ලද වි සන්තක දාசிයන් තමයි வහரு දසුම් කිය வை. அத ஆராමසතු கெත්வල කටයුතු සඳහා යොධවன විහාර සන්තක දාசிයන් තමයි வහெரு දசුම් කිය කියවவை.තකොට தேේවල් பாடකන්න ඕට ගොபிබම සந்தහාதன பாற்றயாாய் பாதட்டிக்க கெத்த கும்புற வ லியாது உபர கொබர இස්තர வகா இසர வகாஃபங்கும் அ பாடங்கிப்பவமத்தக்குறனுப்ப. இலங்க அත්த்தம்க்கமேயனுුවෙන් හැந்தින් வண்ண மகாක්ද ශ්‍රමය හුවමාරුය ශ්‍රමය හුවමාරු ක්‍රමය නේද. හන් ඇැල්ලීම කියන්නේ එක මතකයිනෙ මහයිකා යනුවෙන් හැඳිලන සතාය හෝොත් අලිය හට කියලා කියන්න ඕනෙ කුම්ඹකාරය යනුවෙන් හැඳිනුනෙ කව්ද. මැටි කාර්මික යනේද. හරි ඔන්න ඔය වගේ දේවල් පාඩංකරගන්න ගෙදර වැඩ තමයි පුතේ මේ පාඩම තවත් හොඳයට කියවලා මේ පාඩම පිළිබඳ කෙටි සටහන මේක තියෙන වැදගත් කරුණු සම්බන්ධව කෙටි සටහනක් කොතේ ලියලා. එවන්න ඕනේ හනිද වාලගේ ලියන පොතේ ලියලා එවන්න එක තමයි ගෙදර වැඩ මේ දවස්සල ගෙදර වැඩත් මේ කරලා සටහනහෙම එවනවා ගොඩක් අඩ්ඩුයි විභාගට පාඩන්කරන නිසා හින්ද වෙන්න ඇදකමක්නෑ විභාගි වනාට පස නැවත එවැඩටිකේ එවන්න ඕනේ හනි පිළිවලට ඉස්සරව්වා වගේම. හනි මතකයින එකොලොස්සනි පාඩම පිළිබඳ ෂෝට් නෝට් එකක් ලස්සට ගහල එවන්නේ ලියලා ඔගුල්ලම් පොතේ ලියලා. ඒ දෙහෙෙනම් වැඩටික කරගෙනඉන්න පොතේ. එනම් පරිස්සමෙන් නාල හැමත මයිබාන්, මුදසරණයි.